ආයුබෝවන් කියලා පිළිගන්නවා ඔයගොල්ලෝ සීලම දෙනාම ඉන්වෙස්ටර් තින්ක් YouTube channel එකට. ඔයගලන්ට මතක ඇති CSE daily YouTube channel එකේදී මම කතා කළා ස්ටොක් එකක බීටා වැලියු එක ගැන. මොකද බීටා වැලියු එක ගැන ගොඩ දෙනෙක් අහලා තිබ්බ. ඒ නිසා මම බීටා වැලියු එක ගැනත් කතා කළා. එතකොට මේ වීඩියෝ එකේදී මම පැහැදිලි කරා මොකක්ද මේ බීටා වැලියු එක කියන්නේ? බීටා වැලියු එක මොන වගේ ඉන්ඩිකේටර් එකක්ද? බීටා වැලියු එක SPI එකට සාපේක්ෂව තියෙන බීටා වැලියු එකෙන් මොකක්ද අදහස් වෙන්නේ? S&P SL 20 එකට සාපේක්ෂව තියෙන බීටා වැලියු එකෙන් මොකක්ද අදහස් වෙන්නේ? ඒ වගේම බීටා වැලියු එකෙන් කොහොමද ඩිසිෂන් ගන්න කියන එක ගැන මම පැහැදිලි කළා. ඒතර මේ වීඩියෝ එක ඔයගොල්ලෝ බැලුවේ නැත්නම් බලන්න. ඒතර ඒකේ බේස් කරගෙන තමයි ඇත්තටම අද මේ වීඩියෝ එක ගැන කතා කරන්න යන්නේ. මේ වීඩියෝ එකෙන් අපි බලන්න යන්නේ විශේෂයෙන්ම මේ පෙනි ස්ටොක්ස්. ඒ කියන්නේ පොඩි ගණන් වලට විකිණෙන ස්ටොක්ස් විශේෂයෙන්ම දැන් මේ වගේ කාලෙක. මාකට් එක ටිකක් අප් වෙගෙන යනකොට ගොඩක් වෙලාවට ස්මෝල් ස්කේල් ඉන්වෙස්ටර්ස්ලා ගොඩක් වෙලාවට හැදාගෙන ඉන්නේ සාමාන්‍යයෙන් ඔය වගේ පොඩි ස්ටොක්ස් වලට. මොකද ඒගොල්ලන්ට ඒක තමයි ලේසියෙන්ම දරන්න පුළුවන් ස්ටොක් එකකට තියෙන. ඒතකොට මේ වගේ පෙනී ස්ටොක්ස් ගොඩක් ලංකාවේ කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ ට්‍රේඩ් වෙනවා ඔයගොල්ලෝ දැකලා තියෙන. ඒතකොට අපි අද කතා කරන්න යන්නේ මෙන්න මේ පෙනී ස්ටොක්ස් කොහොමද හරියට තෝරගන්නේ, බීටා වැලියු එකත් එක්ක කම්පයර් කරලා බලලා මේ පෙනී ස්ටොක්ස් වලින් අපිට මොන වගේ ගේන් එකක් ගන්න පුළුවන්ද කියන එක ගැන තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ. හරි, මුලින්ම මම පොඩ්ඩක් ආයි පැහැදිලි කරලා දෙන්නම් මොකක්ද මේ බීටා වැලියු එක කියලා මම අදහස් කළේ කියලා. ඔයගොල්ලෝ ඩීටේල් එක්ස්ප්ලනේෂන් එකට CSE daily YouTube channel එකට ගිහිල්ලා මේ වීඩියෝ එක බලන්න. ඒක link එකත් මම පල්ලෙහා මේකේ pin කරලා තියන්න. එතකොට බීටා වැලියු එක කොළඹ ස්ටොක් එක්ස්චේන්ජ් එකේ සයිට් එකට ගියොත් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. දැන් මේ තියෙන එක තමයි. දැන් මේ පන්න දංකටුව පොසිලෙන් එකට බීටා වැලියු එක ගත්තොත් එහෙම මෙතන බීටා වැලියු දෙකක් පෙන්වනවා. එකක් තමයි බීටා වැලියු against ASPI කියන එක, අනිත් එක තමයි බීටා වැලියු against S&P SL 20 කියන එක. ඒත් බීටා වැලියු against ASPI කියන්නේ ඕවර්ඕල් මාකට් එකත් එක්ක සාපේක්ෂව මේ දංකටුව පොසිලෙන් ස්ටොක් එක කොච්චර වේගෙන් මූව් වෙනවද කියන එක තමයි මෙතනින් අදහස් වෙන්නේ. දැන් මෙතන තියෙනවා 2.84 කියන්නේ 100ට 284ක වගේ වේගකින් මාකට් එකට සාපේක්ෂව මේක වෙනස් වෙනවයි කියන එක තමයි මෙතනින් අදහස් වෙන්නේ. ඒ කියන්නේ මාකට් එක 100කින් වැඩි වුණොත් මේක 284කින් තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ 100ට 284කින් දෙගුණයකටත් වඩා වැඩි ප්‍රමාණයකින් ආසන්න වශයෙන් තුන් ගුණයකින් විතර වැඩි වෙනවයි කියන එක තමයි මෙතනින් අදහස් වෙන්නේ. මේ මාකට් එක වැඩි වෙනකොට, ඒ වගේම තමයි මාකට් එක අඩු වෙනකොටත්. ඒතර අඩු වෙනකොටත් මේ විදිහටම තුන් ගුණයකින් විතර පල්ලෙහාට බහිනවයි කියන එක තමයි මෙතනින් අදහස් වෙන්නේ. ASP එක පල්ලෙහාට වැටෙනකොට මේකත් ඒ වගේ ගුණයකින්ම පල්ලෙහාට වැටෙනවා කියන එක තමයි අදහස් වෙන්නේ. ඒතර මේකේ අන්ඩර්ස්ටෑන්ඩින් එක තමයි මේ ස්ටොක් එකේ මාකට් එකට සාපේක්ෂව තියෙන අවධානම තමයි මෙතනින් පැහැදිලි කරලා දෙන්නේ. එතකොට බීටා වැලියු එක එකට වඩා වැඩි වෙන්න වැඩි වෙන්න මාකට් එකට සාපේක්ෂව මේ ස්ටොක් එකේ වේරියේෂන් එක වැඩි, විචලනය වැඩි, එහෙම නැත්නම් උච්චාවචනය වැඩි කියන එක තමයි අදහස් වෙන්නේ. ඒකෙන් අදහස් වෙන අනිත් දේ තමයි මේ ස්ටොක් එක අවදානම් සහගත බව වැඩි කියන එක. බීටා වැලියු එක නම් එතනින් අදහස් වෙන්නේ ASPI එක වැඩි වෙන වේගෙටම තමයි මේ ස්ටොක් එකත් වැඩි වෙන්නේ කියන එක තමයි එතනින් අදහස් වෙන්නේ. අඩු වෙනකොටත් එහෙමයි, අඩු වෙනකොටත් ASPI එක අඩු වෙනකොට මේක අඩු වෙන්නේ ඒ වේගෙම කියන එක තමයි අදහස් වෙන්නේ මෙතන හදිසියේවත් බීටා වැලියු එක තිබ්බොත්. ඒතර මේ ඕල් ෂෙයා ප්‍රයිස් ඉන්ඩෙක්ස් එකට සාපේක්ෂව රිස්ක් එක තමයි මෙතනින් පෙන්වන්නේ. ඒ වගේම S&P ඉන්ඩෙක්ස් එකට සාපේක්ෂව රිස්ක් එකත් මෙතන පෙන්වලා තියෙනවා. නමුත් මේක ඇත්තටම වඩා වැදගත් වෙන්නේ S&P එකට ඒ කම්පනිස් 20 වලට අදාළ ස්ටොක් එකක්ම නම් මේක ඩිරෙක්ට්ලි කම්පැරබල් කියන්න පුළුවන්. ඒ නැත්නම් මේක පෙන්වලා තියෙනවා කොච්චර රිස්ක් එකක්ද කියලා. එතකොට සාමාන්‍යයෙන් මේ දෙකම එකට වඩා වැඩි නම් අනිවාර්යයෙන්ම මේක වේරියේෂන් එක සෑහෙන වැඩි, අවදානමත් ඒ වගේම වැඩි. එතකොට මම අද බලන්න යන්නේ මේ බීටා එකත් එක්ක සාපේක්ෂව කොහොමද මේ වගේ පෙනී ස්ටොක්ස් අපි තෝරලා ගන්න කියන එක තමයි අද කතා කරන්න යන්නේ. දැන් මේ ඇත්තම දංකටු පොසිලෙන් කියන තේ වගේ එකක්. මෙතන මම පෙනී ස්ටොක් කියන එකට මගේ ෆ්‍රේම්වර්ක් එකක් දාගත්තා. ඒ කියන්නේ රුපියල් 25ට වඩා අඩු ස්ටොක්ස් කියන එක තමයි මම මෙතනින් හිතුවේ පෙනී ස්ටොක්ස් කියලා මම ගන්නවයි කියලා. එතකොට මේ වගේ මම ස්ටොක් සෑහෙන ප්‍රමාණයක් සිලෙක්ට් කරගත්තා. මේ වෙනකොට රුපියල් 25ට වඩා අඩුවෙන් ට්‍රේඩ් වෙන මේ ජාතියේ පෙනී ස්ටොක්ස් විශේෂයෙන්ම බීටා වැලියු එකත් වැඩි අගයක තියෙන. දැන් මේ තියෙන එක්ස්පෝ ලංකා ඒකත් ඒ වගේ එකක් තමයි. උනාට පේනවා ඇති කොච්චර ඉහළ බීටා වැලියු එකක් මේ එක්ස්පෝ ලංකා එකට තියෙනවා කියලා. මේක ඇත්තටම ඔගොල්ලෝ මාකට් එකේ ට්‍රේඩ් වෙනකොටත් දකින්න ඇති. දැන් මේක 11ට විතරක් ගිහලා දැන් ආයි වැඩි වෙනකොට 13.730ට වැඩි වෙනවා. ඒ කියන්නේ මාකට් එක වැඩි වෙනකොට
ඊට වඩා වැඩි වේගකින් වැඩි වෙනවා දැන් ඔයාලට පේනවා ඊයේ දවසේ දෙක ගත්තොත් එහෙම 99.92 වැඩිවීමක් වෙලා තියෙනවා ඒ කියන්නේ ඔයාලට පැහැදිලිද මේ බීටා වැලියු එක කියන එකේ දැන් තේරුම තේරෙනවා ඇති මාකට් එක එකකින් වැඩි වෙනකොට මේක ඒ වගේ දෙකහා මාරක වගේ ගුණයකින් වැඩි වෙනවා කියන එක තමයි මෙතනින් අදහස් වෙන්නේ ඒතර මේ වගේ මම සෑහෙන ස්ටොක්ස් ප්‍රමාණයක් තෝරගත්තා මෙතන හේලිස් ෆැබ්‍රික් එක MGT මේ වගේ හේලිස් ෆැබ්‍රික් එකේ තෝගලන්ට මම ඩීටේල් ටෙක්නිකල් සහ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකක් කරා ඔයාලට මතක ඇති එතකොට ඇත්තටම අද මේ वीडियो के कथा करें टेक्निकल सह फंडमेंटल्स ने मे मुझे टेक्निकल सह फंडमेंटल्स बल्ल टिकाकर अभी बला लॉन्ग टर्म होल करना हो एमता टिका डेप्त बल अनालिसिस टेक्निकल सह फंडमेंटल अनालिसिस अदकरा उगलांट इक्मन पेनी स्टॉक्स तोरगन मे तीन मार्केट कंडीशन ने उपरी प्रयोजना पुलवांगन दिएट स्टॉक्स टीका आइडेंटिफाई कर दिन मेकिंग बलापुरत नमूद मेक बैकर तनिकरम उगला डिसीजन ने मुकद मेकवा වෙන වෙනම ටෙක්නිකල් ඇනලිසිස් කරලා නෙමෙයි මම අද කියන්නේ මේ සිලෙක්ට් කරලා තියෙන්නේ ටෙක්නිකල් ඇනලිසිස් කරලා නෙමෙයි නමුත් ඕගලන්ට ඩිසිෂන් එක ගන්න පුළුවන් මේකේ තියෙන බීටා වැලියු එකත් එක්ක මොකද ෂෝට් ටර්ම් ගේන් එකක් ගන්න කවුරු හරි කැමති නම් විතරයි මේක පැහැදිලිවම ෂෝට් ටර්ම් ගේන් එකක් විතරයි ඒ කියන්නේ මේවා අධික අවදානම් සහිත ස්ටොක්ස් තමයි දැන් මම ඊළඟට ලිස්ට් එක පෙන්වන්න යන්නේ ඒතර මේ ලිස්ට් එකේ තියෙන ස්ටොක්ස් කියන්නේ හරියට ගින්දර අතේ තියාගත්තා වගේ තමයි පුළුවන් තරම් ඉක්මනට අරගෙන ගේන් එක අරගෙන අයින් කරලා දාන්න ඕන ස්ටොක්ස් හේතුව අපි මෙතන ටෙක්නිකල්ස් බලන්නෙත් නෑ ෆන්ඩමෙන්ටල්ස් බලන්නෙත් නෑ එහෙම නොබලා අධික අවධානමක් යොමු ස්ටොක්ස් ගන්නවායි කියන්නේ මාකට් එක උඩට යනකොට විතරයි මේක වැඩ කරන්නේ හදිසියත් පල්ලෙහාට වැටෙන්න ගත්තොත් ඔයාට ඒ අලාභෙම එනවායි කියන එකත් අමතක කරන්න එපා ඒ නිසා උඩට යන මොමන්ටම් එකේදී ඉතාලම ෂෝට් ටර්ම් ලාභයක් ගන්න පුළුවන් වෙන විදිහට තමයි මම මේ දැන් තියෙන ස්ටොක්ස් ටික පෙළගස්සලා තියෙන්නේ හරි දැන් මේ තියෙන්නේ අන්නේ ස්ටොක් සෙට් එක දැන් මේ ඔගොල්ලෝ දකින්නේ එහෙම පෙළගස්සපු පෙනී ස්ටොක්ස් මෙතන මම ගොඩක් හරිය මාකට් එකේ ට්‍රේඩ් වෙන රුපියල් 25ට වඩා අඩු ස්ටොක්ස් ටික අරගෙන තිනවා ඔයාලට පේන ඇති මම උඩින්ම දාලා තින්නේ දංකටෝ පෝසිලෙන් එක මොකද ඒක තමයි බීටා වැලියු එක SPI එකට සාපේක්ෂව තියෙන බීටා වැලියු එක වැඩිම ස්ටොක් එක විදිහට මම මෙතන ඩෙන්ටිෆයි කරලා තින්නේ ඒ වගේම මම මෙතන S&P SL 20 එකක් දාලා තිනවා නමුත් මම මෙතන ඔක්කොම සෝට් කරලා තින්නේ මේ බීටා SPI එකට සාපේක්ෂව තමයි ඒකේ වැඩිම එක තමයි මේ තියෙන්නේ අඩුම එක තමයි මේ තියෙන්නේ ඒ වගේම මේ අදාළ ස්ටොක් එක අයත් වෙන ඉන්ඩස්ට්‍රි එක දාලා තිනවා මේ ස්ටොක් එකේ ප්‍රයිස් ටු බුක් වැලියු එක දාලා තිනවා ස්ටොක් එකේ ප්‍රයිස් ඈර්නින් එක දාලා තිනවා ඒ වගේම ස්ටොක් එක දැන් අවසානයේදී ට්‍රේඩ් වෙච්ච මාකට් ප්‍රයිස් එක තිනවා ඒ වගේම ඉන්ඩස්ට්‍රි P එකක් දාලා තිනවා මොකද ඔයගලන්ට මේකේ P එකත් එක කම්පයර් කරලා තව වැඩි දුර අධ්‍යයනයකින් සහිතව මේක ගන්නවා නම් කාට හරි ගන්න ඒ වගේම ප්‍රයිස් ටු බුක් වැලියු එක දැම්මෙත් ඒ නිසා දැන් මේ ප්‍රයිස් ටු බුක් වැලියු එකයි ප්‍රයිස් ඈර්නින් එක නෝ ඩිසිෂන් ගන්න විදිය ගැන මම ඩීටේල් ඔයගලන්ට ඉතාම හොඳට පැහැදිලි කරලා දීලා දෙනවා දැන් ඔයගොල්ලෝ ඒ ගැනත් දන්නවා කොහොමද මේක ගන්න කියලා විශේෂයෙන්ම ප්‍රයිස් ටු බුක් වැලියු එක එකට වඩා අඩු නම් ඔයගලන්ට ඒක අන්ඩර් වැලියුඩ් කියලා ගන්න පුළුවන් ඒ වගේම ප්‍රයිස් ඈර්නින් එකත් එක්ක කම්පයර් කරනවා නම් මේ ඉන්ඩස්ට්‍රි එකත් එක්ක කම්පයර් කරලා බලලා ඉන්ඩස්ට්‍රි P එකට වඩා අඩු නම් ඔයගලන්ට අන්ඩර් වැලියුඩ් කියලා ගන්න පුළුවන් ඒ වගේම මේ ඉන්ඩස්ට්‍රි ප්‍රයිස් ටු බුක් වැලියු රේෂියෝස් ඉන්ඩස්ට්‍රි PE එක සහ ඉන්ඩස්ට්‍රි ඩිවිඩන්ඩ් ඩීල්ඩ් එක මම ඔයගලන්ට හැමදාම CC ඩේලි YouTube channel එකේදී ගෙන්නනවා ඒත් මේ තියෙන මේ chart එක තමයි මේකත් ඔයගලන්ට CC ඩේලි channel එක subscribe කරලා හැමදාම මාකට් එකේ වෙන සිදුවීම් බලා ගන්න පුළුවන් හරි අපි දැන් මේක බැලුවොත් එහෙම උදාහරණයක් විතර දංකොටු එකේ තමයි ඉහළම බීටා වැලියු එක තියෙන්නේ එතකොට ආසන්න වශයෙන් මාකට් එකට වගේ තුන් ගුණයක වේගකින් මේක වැඩි වෙන්න පුළුවන් කියන එක තමයි මෙතනින් අදහස් වෙන්නේ ඒ වගේ තමයි අඩු වෙනකොටත් තුන් ගුණයක වගේ වේගකින් පල්ලෙහාට වැටෙන්න පුළුවන් කියන එක තමයි මෙතනින් අදහස් වෙන්නේ හැබැයි මෙතන තියෙන අනිත් වාසිය තමයි ප්‍රයිස් ටු බුක් වැලියු එක 0.8යි ඒ කියන්නේ මේක අන්ඩර් වැලියු ස්ටොක් එකක් ඒ නිසා මෙතනින් එතන වාසියක් තියෙනවා දැන් බලන්න එක්ස්පෝ ලංකා එක එක්ස්පෝ ලංකා එක ගත්තොත් එහෙම ඒ වගේම ඉතාම ඉහළ අවදානමක් සහිත ස්ටොක් එකක් හැබැයි මේකේ ප්‍රයිස් ටු බුක් වැලියු එක බලන්න 1.83 ඒ කියන්නේ මේක දැනටමත් ඕවර් වැලියු ස්ටොක් එකක් එතකොට මේක ගන්නකොට ඉතාම පරිස්සමින් තමයි ගන්න ඕනේ දැන් මේක ගන්න එපයි කියලා නෙමෙයි මම කියන්නේ මේක අරගෙනත් ඔයගලන්ට ගේන් එකක් ගන්න පුළුවන් අනිවාර්යයෙන්ම විශේෂයෙන්ම මාකට් එකේ අප්වර්ඩ් මොමන්ටම් එකේදී ඒ නිසා තමයි මෙතන බීටා වැලියු එක මම දාලා තියෙන්නේ එතකොට මේක ගන්නවා නම් ඉක්මනට අරගෙන පුළුවන් තරම් ඉක්මනට රියලයිස් කරගෙන අයින් වෙන එක තමයි හොඳ මොකද අධික අවදානමක් සහිත ස්ටොක් එකක්. ඒ වගේම බලන්න හික්කඩුව බීච් රිසෝට් ඒ වගේම රිස්ක් එක වැඩි හැබැයි PBV එක අඩුයි. එතකොට මේක ඊට වඩා සාපේක්ෂව හොඳයි කියන්න පුළුවන් මොකද අන්ඩර් වැලියු කන්ඩිෂන් එකේ තියෙන සමේ ඇත්තටම එන්නේ දාලා තින්නේ මේ P රේෂියෝස් හොයාගන්න බැරි වෙච්ච ස්ටොක්ස් වලට තමයි එන්නේ දාලා තින්නේ. ඒ වගේම ඉන්ඩස්ට්‍රි එකේ තින්නේ තියෙන්නේ not available කියන ඉන්ඩිකේෂන් එක. මේ PBV සහ PE මම අරන් තියෙන ඇත්තටම industry.com එක හරහා. එතකොට ඕගලන්ට තවදුරටත් ඒක ගැන බලන්න පුළුවන්. දැන් ඇත්තටම මේ වගේ එකකින් ඔයගොල්ලෝ සිලෙක්ට් කරනවා නම් විශේෂයෙන්ම
අනිවාර්යයෙන්ම ලොง ටර්ම් කවුරු හරි තියන් ඉන්නවා නම් ෆන්ඩමෙන්ටල්ස් උයි ටෙක්නිකල්ස් උයි බලලා තමයි අනිවාර්යයෙන්ම ඔගොල්ලෝ buy and sell කරනවා නම් කරන්න ඕනේ. මේකෙත් ඇත්තටම සමහර ස්ටොක්ස් මම ඩීටේල් ඇනලිසිස් වලට ලක් කරලා තිනවා. ඔගොල්ලෝ දැන්ට මම දන්නවා එක්ස්පර්ට් කම කරා. හේලිස් ෆැබ්‍රික් එක කළා, බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් එක කළා. දැන් බලන්න බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් එකේ රිස්ක් එක සාපේක්ෂව වැඩි. S&P SL 20 එකට ගත්තත් ඒකටත් සාපේක්ෂව මේක රිස්ක් එක වැඩි. හැබැයි මේකේ ප්‍රයිස් ටු බුක් වැලියු එක අඩු ලෙවල් එකක තමයි තියෙන්නේ. ඒ කියන්නේ අන්ඩර් වැලියු කන්ඩිෂන් එකේ තමයි බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් එක තියෙන්නේ. ඒ වගේ මම මේක කරපු වීඩියෝ එකේදී ඔයගලන්ට පැහැදිලිලා කොච්චර මේකේ ඉන්වෙස්ට්මන්ට්ස් විහිදලා තියෙනවද කියලා. ප්ලාන්ටේෂන් හැම පැත්තරම ගියපු හොටෙල්ස් මේ ආදි වශයෙන් ගොඩක් ඒරියාස් වලට විහිදෙච්ච PLC එකක් තමයි මේ බ්‍රවුන්ස් කියන්නේ. ඒ වගේම වැලියබල් 1 එක ගත්තත් සදම්මික පේරටගේ ඔයාලට පේන ඇති ප්‍රයිස් ටු බුක් වැලියු එක අඩුයි. හැබැයි රිස්ක් එකත් වැඩි. GKH බලන්න මේ හොටෙල් සෙක්ට් එකේ ඒවත් තියෙනවා ඔයාලට පේන ඇති. ඒ වගේම එක බැංක් එකක් ඇත්තමයි තියෙනවා මේකට. අනිත් ඇත්තම ඔක්කොම බැංකු මේට වඩා වැඩි ප්‍රයිස් එකකට තමයි සෙල් වෙන්නේ. මේ තියෙන මාකට් ප්‍රයිස් එක මේ 12.60ට වගේ තමයි පෑන් ඒෂියාක සෙල් වෙන්නේ. පෑන් ඒෂියාකේ රිස්ක් එක වැඩි. හැබැයි ප්‍රයිස් ට බුක් වැලියු එක අඩුයි. ඔයාලා දන්නවා සාමාන්‍ය බැංකින් ඉන්ඩස්ට්‍රි එකේ PE එක සාමාන්‍යයෙන් රේන්ජ් එක යන්නේ ඔය 4.8යි 5.2යි වගේ අතර රේන්ජ් එක තමයි අපි දිගින් දිගටම දැක්කේ. ඒ වගේ ඔයගලන්ට මේක පල්ලෙහාට බලාගෙන යන්න පුළුවන්. මේ පල්ලෙහාටම යනකොට රිස්ක් එක අඩුයි කියන එක තමයි මෙතනින් අදහස් වෙන්නේ. දැන් මෙතන ඩිස්ට්‍රිලියස් ගත්තොත් එහෙම ඕවරෝල් මාකට් එකට සාපේක්ෂව එක ළඟින්ම යන ස්ටොක් එකක් විදිහට තමයි මේක පෙන්වන්නේ. මොකද මේකේ බීටා වැලියු එක ආසන්න වශයෙන් 1යි කියලා අපිට ගන්න පුළුවන් නිසා. නමුත් ප්‍රයිස් ටු බුක් වැලියු එක ඉතාම ඉහළයි කියන එකත් අමතක කරන්න එපා. ඒකට මේකේ ඔයගොල්ලෝ හරියටම සංකලනයක් තමයි ස්ටොක් එක ගන්නකොට ගන්න ඕනේ. අර මං කලින් කිව්වා වගේ බීටා එකත් වැඩි නම් ඒ වගේම ප්‍රයිස් ටු බුක් වැලියු එකෙන් සහ ප්‍රයිස් ඇනින් එකෙන් මේක ඕවර් වැලියුඩ් කියලාත් පෙන්වනවා නම් අවදානමේ ඉහළම තැන තියෙනවායි කියන එක ගැන මතක් කරන්න එපා. එතකොට ඕලන්ටම හිතා ගන්න පුළුවන් මොන වගේ ස්ටොක්ස්ද ගන්න කියලා. ඒ නිසා මම හෑන්ඩ් පික් කරලා දෙන්න යන්නේ මෙන්න මේක ගන්න එපා කියන එක ගැන. මේ ලිස්ට් එක ඕගලන්ට ඉතාලම වැදගත්. විශේෂයෙන්ම ඉස්සරහදී මාකට් එක අප් වෙගෙන යනකොට මේ ස්ටොක්ස් ගැන ඔයගලන්ට හැගාගෙන ඉන්න පුළුවන්. ඒතර මේ වලින් වැඩි ලාභයක් ගන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ ලොง ටර්ම් මොකක් හරි තියාගෙන ඉන්නවා නම් අර මම කලින් කියලා දුන්නා වගේ ඩීටේල් ෆන්ඩමෙන්ටල්ස් සහ ටෙක්නිකල්ස් බලන්න. දැන් සමහර ස්ටොක්ස් වලට නම් මම කළා තිබ්බ හේලිස් එකයි බිල් කළා තිබ්බ බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් ලිමිටඩ් එක මේ තියෙන එක එක්ස්ප්ලංකාක් කළා තිබ්බ. මේ ආදි වශයෙන් ඔයගලන්ට බලලා ඉවරලා තමන්ගේ තීරණය ගන්න පුළුවන් මේ චාට් එකට අනුව. මේක ඉතාම වැදගත් චාට් එකක් වෙයි කියලා මම විශ්වාස කරනවා. හරි මේ සම්බන්ධයෙන් ඔයගලන් කමෙන්ට්ස් වල පළවෙනි සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම මීට වඩා වෙන ස්ටොක්ස් තියෙන්නත් පුළුවන්. නමුත් මම මෙතන අර මගේ යාඩ් ස්ටික් එකට ගත්තේ රුපියල් 25ට වඩා අඩු ස්ටොක්ස් කියන එක තමයි මෙතෙන්දි ගත්තේ. එතකොට ගොඩ දෙනෙට තමන්ට ගැලපෙන රේන්ජ් එකේ ස්ටොක්ස් මෙතනින් තෝරගන්න පුළුවන් වෙන නිසා. හරි අර කිව්වා වගේ ඔයගලන් කමෙන්ට්ස් වල පළවෙනි සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම ඔයගලන්ගේ අයිඩියාස් උත් කමෙන්ට්ස් හරහා හොමාරු කරගන්න. හරි නම් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. මේ වගේ වීඩියෝස් බලන්න ඉන්වෙස්ටර් තින්ක් YouTube channel එක subscribe කරලා තියාගන්න. එයා පැත්තේ තියෙන බෙල් අයිකන් එකත් ඔබලා තියාගන්න. එතකොට මම වීඩියෝ එකක් දාපු ගමන් ඕගලන්ට අප්ඩේට් එක එනවා. හරි එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් ආයි හම්බ වෙමු.